මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සිලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. දේශපාලනඥයින් කියන දේවල් ඒ විදිහටම වාර්තා කරමින් ජනතාවට අයිති ගුවන් තරංග කාබාසනිය කරන්න අප සූදානම් නැහැ. මේ දේශපාලනඥයින්ගෙන් වැඩි දෙනෙකු සේම නිලධාරින්ගෙනුත් බොහෝ දෙනෙක් තුන් කාලකට වැඩියෙන්ම මේ රට විනාශ කිරීමට වගකිව යුතුයි නේද? අප මේ ජීවත් වෙන්නේ අමු හොරු රැලක් එක්ක ගජබින්න ඇදබාන පාලකින් සහ උන්දලටම කඩ යන තකට තක බොරු කියන හොරු රැලක් එක්ක. අර නසුරුදීන්ගේ හරි අපූරු කතාවක් තියෙනවා. දවසක් රෑ නසුරුදීන්ගේ නිවසට හොරු පැන්නා. නිවසට හොරු රිංගනවා නසුරුදීන්ගේ බිරිඳ දැක්කා. ඇය වහාම නසුරුදීන්ව අවදි කළා. මේ අපේ ගෙදරට හොරු රැලක් ඇතුළු වුණා. උන් අහල පහල ගෙවල් බිඳලා ගත්ත බඩුමුට්ටුත් අන්න අපේ ගේ දොරකොඩ තියලයි අපේ ගෙදරට රිංගුවේ කියලා බිරිඳ නසුරුදීන්ට කිව්වා. නසුරුදීන් එහෙමද, මම උන්ට හොඳ වැඩක් කරන්නම්. එහෙම කියලා නසුරුදීන් මේ ජනේලෙන් පනින්ට හදනවා. බිරිඳ ඇහුවා, ඔයා පොලිසියන්නද හදන්නේ කියලා. නසුරුදීන් හිනා වෙලා කිව්වා, නෑ නෑ යෝධියේ, මම මේ උන් අහල පහලින් හොරකම් කරගෙන ඇවිත් අපේ ගේ දොරකඩ තියලා තියෙන බඩු ටික හොරකම් කරගෙන අපේ කාමරේට දාගන්නයි හදන්නේ කියලා නේද? හොරුන්ගේ තොරු කම්බහොරු. අපේ රටට උනේත් මේක. ලෝකේ හතර අතින් ගත්ත ණය මේ පාලකින් සහ සමහර නිලධාරීන් හොරා කාලා උන්ගේ කාමර පුරව ගත්ත රට බංකොලොත් උනා. දැන් බලන්න අද තරංගයට බොරු කියනවා. මාධ්‍ය අප පුන පුනා කියද්දි රටේ දරුවන්ගේ පාසල් අභ්‍යාස පොත් ඇතුළු උපකරණ සෙස්බද්දට අහුණා කියලා, සෙස්බද්දත් එක්ක ගණන් ගියා කියලා රංජිත් සියඹලා පිටියේ එදා කියපු කතාව මතකද? නැහැම කිව්වා. ආනයනය කරනු ලබන මුද්‍රිත පොත්, අභ්‍යාස පොත්, පැන්සල්, මකන හා අභ්‍යාස පොත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය කඩදාසි ආදී කිසිවක සෙස්බද්ද නොවැම්බර් 15 වන දින සිදු වූ ගැළපීම තුළින් වෙනස් වී නොමැත. නමුත් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත් කියනවා, පාසල් අභ්‍යාස පොත්වලට වැදුණු සෙස්බද්ද ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක් ගේනවලු. ඒ කියන්නේ වැදිලානේ නේද? අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ඉහළ යාමක් ගැන බොහෝ වෙලාවට වාර්තා වෙනවා. නිසා ඒක මං කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කරලා තිනෝ පාසල් උපකරණ අභ්‍යාස පොත්වලට සෙස්පද්ද අඩු කරන්නයි කියන කාරණේ අපි ඊළඟ සතියේදී ඒකට අවතීර්ණ වෙනවා. දැන් දැක්කද වම කරන දේ දකුණ දන්නේ නැහැ. දන්නේ නැහැ නෙවෙයි, හොඳටම දන්නවා. හොඳේ මේ හදන්නේ රටේ ජනතාව තවදුරටත් අන්දන්න. මොකද මේ උන්දලගේ ළමයින්ට පාසල් අභ්‍යාස පොත්, පෑන්, පැන්සල්, සපත්තු බෑග්, වතුර බෝතල් වර බර දැනෙන එකක් ඇයි නේද? සපත්තු කුට්ටමක් විතරක් පොඩි උන්ගේ අද රුපියල් 3500 පැනලා. අපට මේ කල ගියේ සහ යන්නේ මේ රට කරපු සහ කරන මහ උන්ගේ හොරකම්, වංචා, දූෂණ සහ නාස්තිය නිසා කියලා දැන්වත් ඇස් ඇරලා බලලා තේරුම් ගමු. මතකද මහින්දගේ බාලපුතා රෝහිත අභ්‍යවකාශයට යවපු චන්ද්‍රිකාව? ඒ චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යවලා දැන් අවුරුදු 10ක් වෙනවා. හොඳේ ඩොලර් මිලියන 20ක ව්‍යාපෘතියකුත් ආරම්භ කරා. මතකද මුල්ගලක් එහෙම තියලා මහනුවර පැත්තේ නේද අභ්‍යවකාශ ඇකඩමිය? ශ්‍රී ලංකාවේ මංගල සංනිවේදන චන්ද්‍රිකාව සුප්‍රීම් සැට් එක නේද? දැන් ගිහිල්ලා අවුරුදු 10ක්. මේක අපේ රටේ චන්ද්‍රිකා තාක්ෂණයේ මහා විප්ලවයක් කිව්වා. මීට දල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 320ක ආයෝජනයක් සූදානම් කිව්වා. ඒ කාලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලීන් එදා ඒ ගැන හෙන පුරාජේරු කතා කිව්වා නේද? ඇත්තටම ඇරපු චන්ද්‍රිකාවකුත් නෑ, හදපු අභ්‍යවකාශ ඇකඩමියකුත් නෑ. තාම අපි හොයනවා ඒ සුප්‍රීම් සැට් එක චන්ද්‍රිකාව කොහෙද තියෙන්නේ කියලා නේද? රෝහිතගේ සුප්‍රීම් සැට් එක. ටෙලිවෙකි 100ක් 200ක් වුණත් ලියන්න පුළුවන් මේ ජාතියේ මජර වැඩ ගැන. දැන් අද පුවත්පත්වල තියෙනවා හමුදාවේ ලොක්කෙක් විශ්‍රාම ගියාලු. උන්දගේ විශ්‍රාම පාටිය අරන් තියෙන සුපිරි හෝටලයක ඊට 200 දෙනෙක් සහභාගී වුණාලු. එක් අයෙකුගේ කෑම වේලක් වෙනුවෙන් රුපියල් 30,000ක් වැය කළාලු. රුපියල් 30,000ක් එක් අයෙකුට. හොඳේ, ඒ කියන්නේ එතකොට 200 දෙනාගේ කෑමවලට විතරක් රුපියල් 160,000. තව සුපිරි මත්පැන්, ශාලා ගාස්තු ඒවා නැතුව. හොඳේ, දැන් ලෝක බැංකුවේ අලුත්ම වාර්තාවේ අපි ආහාර උද්දමනය අතින් ලෝකේම 6 වෙනි තැනට ඇවිල්ලා. ඔව්, ලෝකේම 6 වෙනි තැනට ඇවිල්ලා ආහාර උද්දමනය අතින් 86%ක්ලු අපේ රටේ මේ වන විට ආහාර උද්දමනය නේද? දැන් බලන්නකෝ මේ විදිහට රුපියල් 30,000ක් වියදම් කරලා එක කෙනෙකුට මොනවද අප්පච්චියේ කන්ට දුන්නේ නේද? දැන් මේ මුදල් අම්මා අප්පගේ බූද
මුදලේද නෑ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ බදු එක්ක කොහෙන් හරි ගන්න ණය ඔය ආරක්ෂක වැය ශීර්ෂය යටතේ වෙන් කරන සල්ලි නේද ඉන්දද්දිත් හොඳට කාලා සැපට හැදිලා විශ්‍රාමයද්දිත් ඉතුරු ටිකක් කාලා යන මහා අරුම පුදුම සත්ත්ව කොට්ටාශයක් ඉන්න එකම රට මේක මේ වගේ මහා අපරාධ නාස්තිය දූෂණේ වංචාව ඇති රටක තමයි අර කාංචනලා කොයි වෙලාවෙත් විදුලි බිලයි ඉන්ධන බිලයි නැග්ගන්නම බලාගෙන ඉන්නේ කාංචන ඉන්නෙම ඒක ඔව් වැඩි කරන්නට වෙනවා ඔව් ලබන අවුරුද්දේ වැඩි කරන්නට වෙනවා ඕන් වැඩි කළා කියන්ටම තමයි නේද තව තව අපිව හූර කාලා අපිට වලපල්ලම උරුම කර දීලා ඔහෙලා ඔහෙලගේ දරුවනුත් එක්ක ඉතින් හොඳට සතුටින් ඉන්නක හොඳේ කියන ගමන් එකක් මතක් කරනවා කකුලුව නටන්නේ දිය රත් වෙනකන් විතරයි කියලත් හොඳට මතක තියාගන්න කියලා ටෙලිවැකිය අවසන් කරනවා